අයිබෝවන් ලංකාවේ ප්‍රථම සහ එකම බෞද්ධ ප්‍රවෘත්ති විකාශයෙන් අදත් ඔබ හමු වෙන මම උදිත් සමීර බණ්ඩාර ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල පල්ලෙකුණ්ණෑපාන බෝධිකල විහාරස්ථානයේ අභිනවෙන්නිදිකල බෝධි ප්‍රාකාරය සහ රන්වැට ශාසනයට පූජා කෙරේ මාදිවිල ශ්‍රී ඥානানন্দ බෞද්ධ මධ්‍යස්ථානයේ සංඝරත්නය වෙත කළ කටින චීවර පූජාව පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකල අභිනව විහාරාංගයන් සදහැවතුන්ගේ වන්දනාවට පල්ලේ ගුණෑපාන බෝධිකල විහාරස්ථානයේ අභිනවයේ නිදිකල බෝධි ප්‍රාකාරය සහ රන්වැට පසුගියදා ශාස්ත්‍රණයට පූජා කළා. ඒ සියම් මහා නිකායේ මල්වතු විහාර පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛව වැඩම කර සිටි පූජනීය සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් පල්ලේ ගුණෑපාන බෝධිකල විහාරාධිපති ජේෂ්ඨ කතිකාචාර්ය පූජ්‍යපාද වැලිවිට සොරත නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනය මතයි බෝධි ප්‍රාකාරයේ සහ රන්වැට ඉදිකර ඇත්තේ. අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛව වැඩම කර සිටි සංඝරත්නයේ ආශිර්වාදයේ මැද්දේ මෙහිදී බෝධි ප්‍රාකාරයේ සහ රන්වැට විවෘත කරමින් ශාසනයට පූජා කළා. විශ්‍රාමලත විදුහල්පතිනි කේ.එම්. විශ්වමණිකේ මහත්මිය මේ සඳහා මුල්්‍ය පරිත්‍යාගය සිදු කර තිබු අතර ප්‍රදේශවාසීන් ශ්‍රමදායකත්වයේ දක්වා තිබුණා. විහාරත් ධාන්‍යකාරකාදී පිටතෝ අවට විහාරස්ථාන රහසයක් පැවතුණා. මේ ස්ථානයේ අභිවර්ධනය සඳහා විහාරස්ථානය වශයෙන් මනාව පවත්වා ගැනීම සඳහා සුවිශාල කැපවීම ඕනෑ බවත් ඒ සදහවත් පින්වත් පිරිසට පැවතුණා කියන එක සඳහන් කරන්නට ඕනේ. මාදිවෙල ශ්‍රී ඥානানন্দ බෞද්ධ මධ්‍යස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම ඉක්ුද්දා පැවැත්වුණා. ඒ පූජනීය මහා සංඝරත්නයේ මග පෙන්වීම මත විහාරස්ථ දායක පිරිසගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උඩරට අමරපුර පාර්ශවයේ මහානායක ශාස්ත්‍ර විචාරද මහෝපාද්‍යය අතිපූජ්‍ය නිකපොත්ත චන්ද්‍රජෝති මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ අනුශාසනාවේ මත මෙවරත් මාදිවෙල ශ්‍රී ඥානানন্দ බෞද්ධ මධ්‍යස්ථානයේ කඨින පින්කම් මාලාව ක්‍රියාත්මක වුණා. අටවිසි බුද්ධ පූජාව සූත්‍ර දේශනාව ඇතුළු පින්කම් රැසක් මෙහිදී ක්‍රියාත්මක වූ අතර මාදිවෙල පදිංචි රංජිත් ඥානරත්න දේවිකා හිඳුරංගල සහ ඉන්දික සංජීව යන මහත්ම මහත්මීන්ගේ දායකත්වය මතයි කඨින පින්කම ක්‍රියාත්මක කළේ. මෙහිදී දර්ශනීය පෙරහරකින් කඨින චීවරය විහාරස්ථානයේ වෙත වැඩම කර වෝවා. පූජනීය මහා සංඝරත්නය උදෙසා සංඝගත දක්ෂිණාවක් පිරිනැමුණු අතර පින්කම් මාලාවේ කඩිනානිශංස ධර්මදේශනය අමරපුර සද්දම්ම වංශ පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය බොරල්ලේ අතුල අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් සිදු කළා. පන්නිපිටිය ශ්‍රී ජිනසේනාරාම බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයේ නිදිකල විහාරාංග කීපයක් සම්බුද්ධ ශාසනයට ඉක්ුද්දා පූජා කළා. ඒ ගල්කිස්ස බෞද්ධ ආයතනාධිපති කොළඹ ආනන්ද විද්‍යාලයේ හිටපු සහකාර විදුහල්පති පූජ්‍යපාද දිව්‍යාගහ යසස්සි නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් එහිදී අභිනවයෙන් නිදිකල චෛත්‍ය රාජනන් වහන්සේ බෝධි ප්‍රාකාරය සක්මන් නිර්යව්වෙන් වැඩ සිටින බුද්ධ ප්‍රතිමාව බෝසත් බුද්ධ ප්‍රතිමාව ධර්ම මන්දිරය දොළොස් මහේ පහණ ආදී විහාරාංගයන් සම්බුදු සසුනට පූජා කෙරුණා.
පූජ්‍යපාද මැදිරිගිරියේ සාසන රතන ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි මෙම විහාරාංගයන් නිදි කර ඇති අතර මෙම අවස්ථාව සමගින් විහාරස්ථ දායක දායිකාවන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අරච්චි කට්ටුව ශ්‍රී නාගාරාම විහාරස්ථානයේ වස්වසා වැඩ සිටි පූජනීය සංඝරත්නයේ විශේෂී කඨින චීවර පූජාව පසුගිය දිනක සිදු කළා. කටින පින්කම් මාලාව යටතේ කුලදරුවෙක් සසුන්ගත කළ අතර එදින රාත්‍රියේ සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්තුණා. අනතුරුව පසුදා පූජනීය මහා සංඝරත්නයේ විශේෂී සංඝගත දක්ෂිනාවක් පැවැත්තුණා. ආරච්චි කට්ටුව ශ්‍රී නාගාරාම විහාරාධිකාරී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකකාධිකාරී පූජ්‍යපාද බෝගමුවේ දීරානන්ද නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි කඨින පුණ්‍යෝත්සවය සංවිධානය කර තිබුණා. බෞද්ධ මාධ්‍ය ජාලයේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් යටතේ පාසල් පුස්තකාල සඳහා සුදුසු පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුස්තකාල පොත් පරිත්‍යාග කරමින් ඔබටත් දායකත්වය ලබා දිය හැකි. ශ්‍රී සම්බෝධි මහ විහාරාධිපති බෞද්ධ මාධ්‍ය ජාලයේ කරු සභාපති පූජනීය වරලන්දේ වජිරඥාන නායක ස්වාමීන් වහන්සේගේ සංකල්පයක් මත දිවයිනේ තෝරාගත් පාසල් පුස්තකාල සඳහා පොත් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සැලසුම් කර තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය පුස්තකාල පොත් ඇතනම් කඩිනමින් බෞද්ධ මාධ්‍ය ජාලයේ ප්‍රධාන කාර්යාලය වෙත ඔබටත් ගෙනවිත් බාර දිය හැකි. ඒ සඳහා වන වැඩි දුරතොරතුරු සඳහා අමතන්න 011 43 43 610. එම දුරකථන අංකය නැවතත් 011 43 43 610. ඒත් සමගින් අදට නියමිත සුසංදේශ ප්‍රවෘත්ති විකාශය මෙතකින් නිමවට පත්වනවා. අපි යලිත් හෙට හමුවෙමු. එතෙක් ඔබ සැමට සුබ රාත්‍රියක්. සම්මා සම්බුදු සරණයි.